අපේ රටේ විශේෂ දෙයක් සිද්ධ වෙනවා නම් මේ පිළිබඳව අනිවාර්යයෙන්ම අපි ඔබව දැනුවත් කරනවා. නුගසවන නෙවෙනුවෙන් ඉඩකඩ අපි වෙන් කරගන්නවා. දැන් අපේ රටේ සිද්ධ වෙන දේවල් පිළිබඳව කතා කරද්දී නිර්මාණ පිළිබඳව කලාව පිළිබඳව අපි වැඩි වශයෙන් කතා කරනවා. මේ කලා නිර්මාණ පිළිබඳව කතා කරද්දී චිත්‍ර කලාව පිළිබඳවත් අපිට කතා කරන්න සිද්ධ වෙනවා. වර්තමානයේ වෙනකොට බොහෝ දෙනෙක් බොහෝ තැන්වල චිත්‍ර ප්‍රදර්ශන පවත්වනවා. හැබැයි ටිකක් වෙනස්සාරක වෙනස් වැඩක් ගැනයි අපි කතා කරන්න සූදානම් වෙන්නේ. මේ ගැන කතා කරන්න අපි දෙදෙනෙකුට ආරාධනා කළා ප්‍රවීණ චිත්‍ර ශිල්පීන් දෙදෙනෙක් වුන් දෙදෙන ප්‍රගීත් රත්නායක සංජිසන විරත්න අයිබොන් දෙදෙනාට. ප්‍රගීත් මොකක්ද මේ නමක් නැති ප්‍රදර්ශනේ? ඇත්තටම අපිට ඕන වුණා මේක කියන්නේ සුවිශේෂව සංවිධානය කරගන්න සමස්ත වැඩේ ඇතුලේ මේ කාටවත් පූර්ව දැනුම් දීමකින් තොරව ඒ කියන්නේ අයිති කරගන්න බැරුව එන ඕන කෙනෙකුට පොදු අයිති කරගන්න පුළුවන් අදහසකින් නමක් යෝජනා කරනවා. එතකොට අපි මේක ඉංග්‍රීසියෙන් Untitled කියලා නම් කරන අතර සිංහලෙන් නම් නොකළ අර්ථ කියලා අර්ථක දෙනවා. ඒකෙදි අපට ඕන වුණා දැන් අපි පස් දෙනාත් ජෙනරේෂන් පහක විවිධ වයස් මට්ටමේ එකම සෞන්දර්ය ආයතනයෙන් පිට වෙන ආර්ටිස්ට් 7 දෙනෙක් පස් දෙනෙක් හැටියට අපි මේක සංවිධානය කරන ලෑස්ති වුණා. නමුත් ඒකෙදී අපු දාපු නම තමයි මේ නම් නොකල කියලා. ඒ කියන්නේ එතකොට මේ අපි සහ එළියේ කියන මේ බෙදුම් රේඛාව මේ කියන්නේ සමපාත කරන්න තමයි අපි මේකෙදී උත්සාහ ගන්නෙ. ඒකෙදී අපි නිශ්චිතව මේ මොහොතේ සමාජ අවකාශයන් සහ මිනිස් සම්බන්ධතා සහ සියලුම දේවල් නිශ්චිත ෆෝම් එකකට හැඩයකට අර්ථකථනයකට හැඟුම් කරන එකට ලක් කරගන්න බැරි මොහොතක අපි මේක නම් නොකල කියලා මේ ඉතාම දේශපාලනිකව සවිඥානිකව මේක නම් කරනවා. මම හිතන්නේ ඒක ඇතුලේ අපිට ගොඩක් දේවල් කියවගන්න පුළුවන් වෙයි අපට සහ එළිය පිට කියන දෙගොල්ලටම මේක කියවගන්න පුළුවන් වෙයි කියන විශ්වාසය අපි පස් දිනම එකතු වෙලා යෝජනා කරපු නමක් මේක. හොඳයි. නම් නොකල ප්‍රදර්ශනය අද ආරම්භ වෙන්න නියමිතව තිබෙනවා. ඒ පිළිබඳව අපි ඉදිරියට මතක් කරන්න සූදානම්. දැන් සංජය පස් දෙනෙක් ඉන්නේ මේ වැඩේදී. ඔබ පස් දෙනා ඔබ සහ ප්‍රගීත් තව තිදෙනෙක් මේ තිදෙනා එකතුලා කරන්නේ කවුද මේ පස් දෙනා? දැන් දෙදෙනෙක් අපි හඳුනා ගත්තා. අනිත් තුන්දෙනා කවුද? මෙතන පරිබාහිර තව ඉන්නවා මනෝරංජන හේරත්, වජිර ගුණවර්ධන, තව දමිත්. අපි සහෝදරය පස් දෙනා එකතුලා තමයි මේ චිත්‍රපට ප්‍රදර්ශනේ පවත්වන්නේ. විශේෂයෙන්ම අපි පස් දෙනා ගත්තාම පස් දෙනාගේ ප්‍රගීත් කිව්වා වගේම විවිධ වකවාණු වල පස් දෙනෙක් වයස් මට්ටම් වලින් වෙනස් සමාජලාවට වෘත්තියම ගස්තාම විවිධ විවිධ වෘත්තියන් අතර චිත්‍රකලාව මූලික කරගත්ත විශේෂයෙන්ම කරගත්ත රැකියාවල නිරත වෙන ඊට අමතරව සමහරු පූර්ණ කාර්යම චිත්‍ර කලාවේ නියත වෙන ශිල්පීන් පස් දෙනෙක්. ඇත්තටම පස් දෙනා ගත්තාම අවුරුදු 10ක් 15ක් තිස්සේ තනි තනිය වැඩ කරන සංවිධානාත්මක වැඩ කරන පිරිසක්. ඒත් එක්කම අපි පස් දෙනා අද වෙනකොට එක ආරම්භණයක් සඳහා එකතු වෙලා Untitled නම් චිත්‍ර ප්‍රදර්ශනයක් කරනවා. හොඳයි. දැන් කියවන එක එක වෘතීන් වල යෙදෙන අයයි මෙතෙන්ට එකතු වෙන්නේ කියලා මේ ඔබ දකින්නේ මේ පස් දෙනා. මේ පස් දෙනාගේ කෘතීන් අද ඔබට දකින්න පුළුවන්කමක් තිබෙනවා. අපි වෙලාව ස්ථානයේ මෙසෙල්ලක්ම ඔබට මතක් කරන්න සූදානම් ඉන්නවා. එක එක රැකියාවල් වල යෙදෙන අයයි මේ හා සම්බන්ධ වෙන්නේ කියලා ප්‍රගීත් කියලා කියන්නේ ජාතික රූපాయనిට ஒரு පුරුදු කෙනෙක්. අපි අද නුගසවෙන වාඩි වෙලා දැන් මේ ඔබත් එක්ක කතා කරද්දී මේ පසුතලය නිර්මාණය කළ ප්‍රගීත්. ප්‍රගීත් දැන් අපි මේ චිත්‍රකලාව පිළිබඳව කතා කරද්දී ඉතිහාසයට ගියොත් එහෙම අපි ඇල්ට පිරාල ඇස්වල් ගහවල චිත්‍ර පිළිබඳ අපි කතා කරන ගුහා චිත්‍ර පිළිබඳව කතා කරනවා. ඊළඟට ශ්‍රී ලංකාවට ආවට පස්සේ ශ්‍රී ලංකාවේ ඉතිහාසයේදී අපි විහාර සිතුවම් පිළිබඳව කතා කරනවා. ඒ වගේම චෛත්‍ය දාග බැතුලේ නිර්මාණය කරපු සිතුවම් පිළිබඳව කතා කරනවා. මේ යුග ගණනාවක්. යුග ගණනාවක ක්‍රියාදාවලියක පසු අපි වර්තමානයට ඇවිල්ලා තියෙන්නේ. වර්තමානයේ චිත්‍ර කලාවට තිබෙන තැන ඔබ දකින විදිහට මොන වගේ තැනකද තියෙන්නේ? දැන් ධනංජය කිව්වා වගේ ඇත්තටම දැන් අපි විවිධ මොහොතවල් විවිධ කාලවකවානුව පසු කරමින් ලෝකයේ යුරෝපයේ කලා මතවාදයන් ඉසම් හැටියට වාදයන් හැටියට 50ක් 60ක් පසු කරමින් එකකට එකක් පසුපස ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ ඒ මොහොතේ නිශ්චිත සමාජ අවකාශය ඇතුළේ සැරිසරමින් ඒ දේවල් උකහා ගනිමින් වෙනස් වෙමින් මේ දක්වාම සමකාලීන කලාකෘතිය දක්වා සමාජය සහ මේ කලාකෘතිය ගමන් කරලා තිනවා. එතකොට දැන් මේක ශ්‍රී ලාංකීය සන්දර්භය ඇතුළේ සහ ආසියාතික යුරෝපීය කලා ඉතිහාසයට සාපේක්ෂව ගත්තට පස්සේ ලංකාවෙත් මේ මොහොතේ කලා සම්බන්ධව මේ අරුම පුදුම වැඩ වෙමින් පවතිනවා. මම කියන්නේ ඒක ලෝකයට සාපේක්ෂව හොඳයි. එහෙම වෙන්න ඕන. මම කියන්නේ දැනුම නිෂ්පාදිත කලාකෘති සහ ඒ කියන්නේ දේශපාලනිකව සමාජය ඇසු කරමින් මිනිහෙකුට එහෙම හිතන්න පුළුවන් නම් කලාකෘතියක් ඇතුලේ මම කියන්නේ අපි හැමෝම මේ
සමාජයට සබුද්ධික වෙනවා කියලා තමයි තේරුම් ගන්න වෙන්නේ. ඉතින් එහෙම එකක් ඇතුලේ කලාව මම හිතන්නේ දිනු තැනක පසු වෙන ලංකාවට සාපේක්ෂව. හරි අපිට දකින්න පුළුවන්කමක් තිබෙනවා ඔබේ නිර්මාණ කිහිපයක්. ඒ දකින්න ගමන් අපි කතා කරමු ටිකක් වෙනස්සාරක වෙනස් විදිහේ නිර්මාණයි අපිට දකින්නට පුළුවන්කමක් තිබෙන්නේ. මේ නිර්මාණ පිළිබඳව කතා කරනකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් ප්‍රගීත් හැම ශ්‍රේෂ්ඨයකටම බලධාරීන්ගේ අවධානය වර්තමානයේ වෙද්දී යොමු වෙනවා සියලු ශ්‍රේෂ්ඨයන් කෙරෙහිම. චිත්‍ර එහෙම නැත්නම් මේ ඔබ කරන කටයුත්තර ඔබ ඇතුළු කණ්ඩායම ඔබ වගේ චිත්‍ර ශිල්පීන් බොහෝ දෙනෙකු ලංකාවේ ඉන්නවා. මේ අය කරන මේ සත්කාරයට ඒ අය තවත් මේක ඉදිරි පරම්පරාවකට රැගෙන යාමයි මේ සිදු කරන්නේ. මේ අය වෙනුවෙන් බලධාරීන්ගේ ඇස යොමු වෙලා තියෙනවා. ඇත්තටම දැන් කලාව රසවින්දනය කියන එක සහ ඒකට දක්වන අනුග්‍රහය කියන කාරණාවේදී බරපතල දේවල් ටිකක් අපිට සාකච්ඡා කරන්න අවශ්‍ය වෙනවා. නමුත් අර යුරෝපයේ ගුස්ටාව් කූබේ කියන චිත්‍ර ශිල්පියා කියලා තියෙනවා කලාව සම්බන්ධව කලාව පිළිබඳ සාමාර්ථයක් රජයකට නැහැ කියලා. කියන්නේ ඒකේ ලොකු හැඟවුමක් තියෙනවා. ඒකෙන් කියන්නේ නැහැ මේ කලාව වෙනුවෙන් මේ පවතින රජයන් අනුග්‍රහය දක්වන්නේ නැහැ කියන එක නෙමෙයි. ඒක පුළුල්ව ගත්තොතින් ඒක ටර්න් කරන්න, ඒ කියන්නේ තියෙන එකෙන් වෙන මිසවකට ගෙනියන මොහොත දක්වා කලාගාර අවකාශ, කලා කතිකාව, ඒ දිනු මේ සමාජ අවකාශයන්, ගැලරි අවකාශයන්, ඒ සම්බන්ධව මිනිහා ශික්ෂණය කරන්න කියන සියලුම දේවල් සිද්ධ වෙන්නේ නැහැ කියන එකේ අර්ථය තමයි මට හිතෙන්නේ ඒ හැඟවුමේ තියෙන්නේ. එහෙම එකක් ඇතුලේ අපි විශ්වාස කරනවා මේ අපිට සහ පොදුවේ කලා සමාජයට යම්කිසි දෙයක් වෙනුවෙන් නියැලෙන්න සහ ඒ රසවින්දනය පුරුදු කරගෙන මිනිස්සුන්ට ජීවිතේ කොටසක් කරගෙන ඒ දේවල් එක්ක බද්ධ වෙන්න යම් අවකාශයක් ඉදිරියේදී නිර්මාණය වේවි කියලා විශ්වාස කරනවා. හොඳයි. දැන් අපි මේ පිළිබඳව තවදුරටත් කතා කරමු. දෙදෙනාත් එක්කම කතා කරන්න ඕනේ. අපි වෙලාව බලමු. ඊට පස්සේ කතා කරමු. ඔබ ජීවත් වෙන්නේ කා වෙනුවෙන්ද? ඒ අය අසරණ වෙන්න ඉඩ තියන්නේ. සිලින්කෝ ලයිෆ්. අපි සූදානම් නැවතත් කතා කරන්න ප්‍රගීත් එක. ප්‍රගීත් දැන් මේ ප්‍රදර්ශනය ගැන අපි කතා කළානේ. දැන් පැවැත්වෙන තන වෙලාව ඒ විස්තරයත් කියන්න ඕනේ. මොකද මේ නිර්මාණ දකිද්දි මේ කෘතීන් දකිද්දි කෙනෙකුට හිතන්න පුළුවන් යන්න ඕනේ බලන්න මේකට වෙනස් විදිහේ වැඩක් කියලා. අපිත් පටන් ගද්දිත් කියවන එහෙම දෙයක් කියලා. මේ කොහොමද කවදද මේ අද කීයටද පටන් ගන්න? ඇත්තටම අපේ චිත්‍ර ප්‍රදර්ශනය පස් දිනාගේ සාමූහික ප්‍රයත්නය. ඒක විශේෂ වැඩක් සහ විශේෂ වැඩක් අපට. ඒක දහව සහයට තමයි ලනවෙන් කලාකාරයේ විවෘත වෙන්නේ. අද සිට මේ මාසේ 10 වෙනිදා දක්වා ඒක පැවැත්වෙනවා ඒ සමාජ ඒ ගැලරි අවකාශය ඇතුලේ. ඒ විදිහට තමයි අපි සමුදල කටයුතු කරගෙන යන්නේ. අද මේ විවෘත කිරීමට තමයි මේ සීලම දේවල් මේ සූදානම් කරගෙන ඉන්නේ. ඔව් සංජය, සාමාන්‍යයෙන් අපි මේ චිත්‍ර දකිනකොට මේ වගේ කෘතියක් දකින්නදී අපි කල්පනා කරන කාරණා බවට පත් වෙනවා. දැන් මේක කොහොමද නිර්මාණය කරන්න තියෙන්නේ? මොන වගේ දෙයකින්ද? අපි සාමාන්‍යයෙන් මේ වගේ දෙයක් ගැන කතා කරද්දී මාධ්‍යයන් ගැන කතා කරනවා. මේ අපි යොදාගත්තේ දියසහාය මාධ්‍ය. මේ වගේ වර්ණ යොදා ගැනීමේදී, වර්ණ සංකලන යොදා ගැනීමේදී වැඩි සැලකිල්ලක් දක්වනවා. මේ හරහා එක එක පුද්දලෙන් ඉන්නවා මේ මම මේ වගේ චිත්‍ර මේවා නිර්මාණ දකින්න කැමතියි කියන පිරිස. ඔබ සහ ඔබේ කණ්ඩායම මේ නිර්මාණ කිරීමේදී මොන වගේ වර්ණද යොදාගෙන තියෙන, මොන වගේ ක්‍රමවේදයකටද මේ වර්ණ ගන්නවා තියෙන්නේ? විශේෂයෙන්ම චිත්‍රාන්තන කොට අපි සාමාන්‍ය අපි අර්ථකථනය කරන්නේ කැන්වස් යම් මත තෙල් සායමින් චිත්‍රණය කිරීම තමයි සාමාන්‍යයෙන් අර්ථකථනය කරලා තියෙන්නේ චිත්‍රයක් කියන. නමුත් අපි එතනින් එහාට ගිහිල්ලා අපි කැන්වස් එක භාවිතා කළත් අපිට නිර්ණායක නැහැ මොන පාටද භාවිතා කරන්නේ, කොහොමද ඒක භාවිතා කරන්නේ. අපි හැමෝම එතනින් එහාට ගිහිල්ලා තමන්ට ආවේජික නිර්මාණය කිරීම සඳහා තමන්ගේම ක්‍රමවේදයක් අනුගමනය කරමින් යනවා. එතකොට විශේෂයෙන්ම මම මගේ චිත්‍රය ගත්තාම විශේෂයෙන්ම මම තෙල් සායම්ද දිය සායම්ද එහෙම නැත්නම් වෙනත් මාධ්‍යයක්ද කියන එකට වඩා මගේ ව්‍යායාමයේ අවසාන ප්‍රතිඵලය ගන්නේ කොහොමද, ඒ සඳහා මම යමක් කිරීමට සැරසෙන. ඒ වගේම තමයි අනික් පස් දෙනා ගත්තාමත් ඔවුන්ට අදාළ ප්‍රස්තුතිය දැක්වීම සඳහා තමන්ගේ වර්ණ එහෙම නැත්නම් අමුද්‍රව්‍ය පාවිච්චි කරනවා. ප්‍රගීත්, දැන් මේ දේවල් පිළිබඳව දැන් ඔබ පස් දෙනා එකතු වෙලා කරන පළවෙනි ප්‍රදර්ශනය තමයි Untitled කියලා අද සවස අපිට බලන්න පුළුවන්කම තියෙනවා. 10 වෙනිදා දක්වා මේ නැරඹීමේ හැකියාවක් තිබෙන ලයින්ුනේට් කලාකාරයෝ දෙස 6ටයි ආරම්භ වෙන්නේ. ඔබට තරහනාවක් කරනවා. දැන් ඔබ පස් දෙනා මේ පළවෙනි ඉරනේ මේ පස් දෙනා එකට එකතු වෙලා මේ වැඩේ කරන්නේ. දැන් මෙතන ඉදිරියට
මේ ප්‍රදර්ශනය ලංකාවේ අනිත් ප්‍රදේශ වලට තරම් යන බලාපොරොත්තු නැතිනම් බලාපොරොත්තු තියෙනවා විදේශ රටවල් වලට යන කොහොමද මේකේ සලස්ම? ඇත්තටම දැන් අර සංජය කලින් කියපු වගේ අපි පස් දෙනාම ඉන්ඩිවිජුවල් කියන්නේ මේ තනි තනිව චිත්‍ර ප්‍රදර්ශන කරත් අපි පස් දෙනා සාමූහික වෙන ප්‍රයත්නය මොහොත තමයි මේක. ඒකෙදි අපිට සුවිශේෂ වෙන්නේ මේ කාලේ එකතු වෙලා වැඩ කරනවා කියන එක තමයි අපිට මං හිතන්නේ සංකීර්ණම දේ. ඒ කියන්නේ මොකක් හරි ඇක්ට් එකක් වෙනුවෙන් එකතු වෙන්න පුළුවන් නම් මිනිස්සුන්ට මොකක් හරි කැපකිරීමක් ඇතුළේ මේ කාලය තුල ඒක මම හිතනවා අපි විශ්වාස කරනවා අපි පස් දෙනාම ඒක වටිනවා සහ ඒක බැර ඇරුම් කියලා. ඉතින් ඒක ඇතුළේ අපි සාමූහික වෙන්න උත්සාහ ගත්ත අපේ පළවෙනි ප්‍රයත්නය හැටියට අපි උත්සාහ ගන්නවා මේක පළවෙනි වැඩේ හැටියට අපි නමේ අර්ථය තුලම ඉඳගෙන මේක වැඩක් හැටියට එළියට ඉදිරිපත් කරන්න. ඒක ඇතුළේ අපේ විශ්වාසයක් තියෙනවා එක දිගට අපි මොකක් හරි මිත්‍රත්වයක් හෝ සංවිධානයක් ඇතුළේ හෝ මොකක් හරි මේ වැඩසටහනක් ඇතුළේ මේක විධිමත් ස්ථානගත කරන්න. ඒකෙදි ලංකාවද විශේෂයෙන්ම දැන් කොළඹ කේන්ද්‍රීය සහ ලංකාවට සාපේක්ෂව කලාව තුළ අපි දීර්ඝකාලීනව හැමෝටම ලොකු අත්දැකීම් ටිකක් තියෙනවා. අපි විශ්වාස කරනවා අපි වෙන මිසව්වකට මේක පොඩ්ඩක් මේ අපි සංවිධානය වෙලා වෙන ලංකාවෙන් බැහැරව වෙන රටවලට ඒ අත්දැකීම ලබා දෙන්න සහ අපට ලබා ගන්න. ඒක ඇතුළේ අපි විශ්වාස කරනවා මොනවා හරි දේවල් ටිකක් අපිට හොමාරකෝ ගන්න පුළුවන් වේවි කියලා. ප්‍රගීත් මට කෙටි පිළිතුරක් දෙන්න. මේ ඔබ පස් දෙනාගේ වෑයමක් විතරද කවුරුත් උදව් කළේ නැද්ද වැඩේට? ඇත්තටම මේක මෙහෙමනේ අපි පස් දෙනාගේ නම් කියවුනාට මේක ඇතුලේ වෙන සමස්ත ක්‍රියාවලියක් සහ සමස්ත මේ ජාලාවක් තියෙනවා. අපේ ගෙදර අපේ බිරිඳවරුන් සහ දඩ දෙයියන් මේ ඉඳගෙන අපේ මිත්‍රවරුන් අපේ මේ සමාජ ආයතන අපේ මේ විද්‍යායතන සහ සමාජ කණ්ඩායම මේක ඇතුලේ අපිට ශ්‍රමය සහ කාලය දීලා තියෙනවා. එමනම් අපි ඔබටත් ආරාධනාවක් කරනවා අද සවස් 6ට යන්න ලයනෝරියට් කලාකාරයට ගියොත් මේ නිර්මාණ දකින්නට ඔබට පුළුවන්කමක් ලැබෙවි. ඒ නිර්මාණ තුළ වෙනසක් තියෙනවා. හැම තැනකම අපි නොදකින දෙයක් අපිට දකින්න පුළුවන්කමක් තියෙන්නේ. ඒ නිසා අපි ඔබට ආරාධනාවක් කරනවා මෙතෙන්ට එන්න කියලා. අපිට කොහේ ගියත් කොතනක ගියත් එකම ආරක කෘතීන් දකින්න පුළුවන්කමක් තිබෙන වෙනස් ආරක කෘතීන් දකින්න කැමති ඔබටයි මේ ආරාධනාව කරන්නේ. එමනම් ප්‍රගීත් බොහොම ස්තුතියි අද මේ කතා බහට එකතු වෙන සම්බන්ධයෙන් සංජය ඔබටත් මිස්සූති අන්ටයිටල් නරඹන්න එන්න කියන කාරණාව අපි නැවත වතාවක් ඔබට සේපත් කරනවා. අයිබන් කලක් දෙනාට සම්බන්ධ වෙනවා.